දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. Vip extra anti smell lemon mint බලයයි. තද දුගඳ සුන් කරයි. අද 2020 ඔක්තෝබර් 21 බදාදා සිරස්තල අද රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 5 තෙක් ගම්පහ දිස්ත්‍රික්කයේම නිරෝධායන ඇදිර නීතිය මොන හෝ මාර්ගයක් කරා වාහනයක් ගමන් කරනෝ නම් ඒ වාහනය එම ප්‍රදේශයේ නැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ කොවිඩ් නිසා පැලියෙකුට මාළු දෙරණ සංකීර්ණයත් වැසෙයි කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා කෙරේ විපක්ෂයේ විරෝධතා මැද විස්ස විවාදය ඇරඹේ. මන්ත්‍රීවරු බිලිබෑමක් ගැන විමල් සහ කැටගොඩ අතර නැති සබයින් පිට ගැටුමක්. මදුෂ්ට ඩුබායි වල තරු තුනේ හෝටලයක්. ගෙව් සැප ජීවිතය ගැන රහස් හෙළිවේ. හමර් වර්ගයේ සුකෝබි වාහන දෙකක්. අවසන් කටයුතු අතර දේහේ රගත් පිරිසක් විරෝධයක. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From other Derana. This is other Derana. Late night prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමග. කොවිඩ් ව්‍යාප්තිය සැලකිලට ගනිමින් අද රාත්‍රියේ 10 සිට එළපෙන සඳුදා උදැසන 5 දක්වා සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයේම නිරෝධායන ඇඳිර නීතිය පනවන බව පොලිසිය පවසනවා. එමෙන්ම අගලවත්ත සහ පාලින්න නුවර යන ප්‍රාදේශීය ලේකම් කොටසවල ග්‍රාම සේවා වසම් කිහිපයක් අද රාත්‍රියේ සිට නැවත දනුම් දෙරතෙක් හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය නිසා පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සහ පිටකොටුව මැඩින් වෙළඳ පළාත් අද තාවකාලිකව වසා දැමුණා. කොළඹ නගරයේ ඇතුළුව දිවේරපුර මාළු වෙළඳාමේ කේන්ද්‍ර ස්ථානයක් වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 105 දෙනෙකුගේ PCR පරීක්ෂණ එකත් සඳුදා සිදු කර තිබුව අතර ඉවයි ප්‍රතිඵල අද ලැබී තිබුණා. ඒ අනුව මේ 105 දෙනා අතරින් 49 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දිමා වික්‍රමගේ මහත්මිය සඳහන් කළා. මෙම 49 දෙනා අතරින් 46 දෙනෙකුම වෙළඳුන් වන අතර සසුති දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින්. ආසාදිතයන් ලෙස හඳුනාගත් මෙම පිරිස් මත්තක්කුලිය, වැල්ලම්පිටිය, අංගොඩ, දෙමඩකොඩ, ග්‍රෑන්ඩ් පාස්, මරදාන, මාලිගාවත්ත, මොරටුව, බත්තරමුල්ල, කොස්වත්ත සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත, හැඳල, දලුගම, රාගම, කඳාන, වත්තල, කැලණියන ප්‍රදේශවල පදිංචි කරුවන්. මෙලෙස විශාල ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වීමත් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ නැවත දැනුම් දෙන තුරුතාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා. පැලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ සේවය කළ වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකුට වෛරසය ආසාදනය වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. එමෙන්ම හල්මුල්ල ප්‍රදේශයේ පවුල් 50කට පමණ අයත් පුද්ගලයන් 78 දෙනෙකු ස්වයං නිරෝධායන ඉදම් කර තිබෙනවා. කොට්ටාව නගර සභා මත්ස්‍ය වෙළඳ සැලද තාවකාලිකව වසා දැමීමට අද සිදු වුණා. කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂක DM තිලකරත්න මහතා සඳහන් කළේ අදාළ මාළු වෙළඳ සැලේ පුද්ගලයන් සිව් දෙනෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම වේවරගත් බවයි. ආසාදිතයන් සිව් දෙනා කළුතර පිඹුර රෝහලට ඇතුළත් කර සිටිනවා. මෙතර කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වලට අයත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශීරපත් කෙරුණා. එනුව ගොරක්ගොඩ, අගලවත්ත, බේරගම, දාපිලිගොඩ, කැකුලන්දර, උතුර සහ බෙල්ලන යන ග්‍රාමීණ නිලධාරී වසම් එලෙස හුදකලා ප්‍රදේශ ලෙස නම් කළ බවයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. කඩවත රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනා ගැනීමත් සමග බංගලාවත්ත ප්‍රදේශයේ සංචරණය සීමා කිරීමට සෞඛ්‍යාංශ ඊයේ පස්වරුවේ පියවර ගත්තා. අදාළ ආසාදිතයන් 6 දෙනා අතර පැලීගොඩ මත්ස්‍ය වෙළඳ පොළ ආශ්‍රය වෙළඳකු ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා අයත්. කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 32 මහලේ පෞද්ගලික ආයතනයක සේවය කළ පුද්ගලයෙකුටද වෛරසය ආසාදිනේ වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ආසාදිත පුද්ගලයා බොරැල්ල වෝඩ් පිදෙසේ පදිංචි අයෙක්. කොළඹ වරායේ නැවතටාකාංගරේ ආශ්‍රිත වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 31 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍යාංශ සඳහන් කළා. මෙම ආසාදිතින් හඳුනා ගැනීම සඳහා දහසකට අසන්න PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කර තිබෙනවා. කළුඹවිල ශික්ෂණ රෝහලේ කොවිඩ් වාට්ටුවේ සේවය කළ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටද වෛරසය ආසාදිනේ වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසල ගුණවර්ධන මහතා සඳහන් කළා.
දෙහිවල පදිංචි අදාළ සේවකයා 11:15 වෙනිදා අවසන් වරට සේවයට පැමිණ තිබූ අතර ඔහුගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් කාර්ය මණ්ඩලයේ 40 දෙනෙකු පමණ PCR පරීක්ෂණ වලට යොමු කර සිටිනවා. කොළඹ ජාතික රෝහලේ 46 වෙනි වාට්ටුවට සහ 56 වෙනි වාට්ටුවට ඇතුළත් කර සිටි රෝගීන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙන්නේ කොළඹ ජින්තුපිටිය සහ මර්ධාන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවකට සහ පිරිමි අයෙකුටයි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග ව්‍යාපාරිකයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වීමත් සමග එම ව්‍යාපාරික ස්ථානයේ වසාදමා එම COVID ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයන් 19 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා සඳහන් කළා. මෙතර පිටකොටුව මැනින් මෙලඳ සංකීර්ණයේ හෙට උදෑසන 10 සිට 11 සඳුදා උදෑසන 5 දක්වා පොලිස් උපදෙස් මත తాවකාලිකව වසා දැමීමට තීරණය කළ බව මැනින් මෙලඳ සංගමයේ සඳහන් කළා. මීට පෙර ආසාදිතයෙකු හමු වූ කහතුඩු ඇඟලුම් ආයතනයේ සේවය කළ හොරණ තලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. ඒ සමගින් අදාළ පුද්ගලයා ගමන් කර තිබූ වෙළඳසැල් 6ක් සහ නිවාස 6ක පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට හොරණ මහජන පරීක්ෂකවරුන් කටයුතු කළා. කුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටාශ්වෙන් මෙතෙක් හඳුනාගත් ආසාදිතයන් ගණන 30ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රදේශයේ බාහිර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල ගුණසේකර මහතා සඳහන් කළා. මෙම ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා දහසකට වැඩි PCR පරීක්ෂණ සිදු කර තිබෙන අතර ආශ්‍රිතයන් 990 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර සිටිනවා. මෙතර ගම්පහ දිස්ත්‍රික්කයේම බලපැවැත්වෙන පරිදි අද රාත්‍රී 10 සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කළා. මීට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණේ පොලිස් බල ප්‍රදේශව 19කට පමණයි. මේ කොවිඩ් රෝගී රෝග ලක්ෂණ නොවන යම්කිසි ආකාරයක රෝගයක් හදිස්සිය ඇති වුණොත් එවැනි අයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත ගමන් කරන්න පුළුවන් ඍජුවම ඒ වගේම ගැබිනි මව්වරුන්ට ඇඳිරි නීතියේ සීමාවන් බලපාන්න කෙසේ වෙතත් උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටිනවා ඒ සියලු දෙනාට මේ ඇඳිරි නීති සීමාවන් බලපැවැත්වන්නේ නැහැ සම්පූර්ණ ගම්පහ දිස්ත්‍රික්කයේ කුමන හෝ මාර්ගයක් කරා වාහනයක් ගමන් කරනෝ නම් ඒ වාහනය එම ප්‍රදේශයේ නැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ අද රාත්‍රී 10 සිට මේක ඉතාම දැඩිව ක්‍රියාත්මක කරනවා ගම්පහ දිස්ත්‍රික්කය තුල ආයෝජන මණ්ඩලයේ විශාල කර්මාන්ත ශාලා රැසක් පිහිටවලා තියෙනවා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ඒ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්න පුළුවන් මෙම ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ජලය විදුලිය සංනිවේදන සේවා ඒ වගේම ගුවන්තොටු පොළ සේවා එමෙන්ම මාධ්‍ය කාර්ය මණ්ඩල මේ අයට තමන්ගේ හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කරන්න පුළුවන්. කුලියාපිටිය පොලිස් කොට්ටාෂේ පොලිස් ස්ථාන 5ක නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා පොලිස් බල ප්‍රදේශ 5ක් ආශ්‍රිතව. එයත් නැවත දැනුම් දෙන තුරු ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට මීට සුළු වේලාවකට පෙර තවත් COVID-19 ආසාදිතයන් 57 දෙනෙකු හඳුනා ගැනුණා. ඔවුන් අතරින් එක් අයෙකු නිරෝධායනයේ වෙමින් සිටි පුද්ගලයෙකු වන අතර 56 දෙනෙකු ආශ්‍රිතයන් වන බවයි යුදහමුදාපතිවරයා පවසන්නේ. එනෝ මෙරටින් හඳුනාගත් සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 5,978 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 අභියෝගයේ පිළිබඳව කල්තැබීමේ විවාදයක් ලබන 23 වෙනි සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. මේ අතර වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වී නොමැති බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ විපක්ෂ නායකවරයා ඒ පිළිබඳව ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් මම ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ ගරු කතානායකතුමනි මේක ඉතාමත් සමාජියම් තැතිගැන්මක් ඇති වී තිබෙනවා සමහර තැන්වල පළමු පියවරේදී අපිට වෛද්‍යවරු මුණ ගැහුණේ නැහැ රෝගී බෝවුණු මේ වෙලාවේදී වෛද්‍යවරු රෝගී බෝවිච්චේ මුණ ගැසී තිබෙනවා පළමු පියවරේදී රෝහල් වාට්ටු වසා දැම්මේ නැහැ නමුත් මේ අවස්ථාවේදී රෝහල් වාට්ටු වසා දමන තත්ත්වයක් ඇති වී තිබෙනවා නමුත් මේ தත්ත්වය පිළිබඳ යම් විවාදයක් පාර්ලිමේන්තුවේ පවත්වන්න අර 22 වෙනිදා මීට පෙර පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ විවාදේ අඩුම තරමේ අපිට සිකුරාදා 23 වෙනිදා ලබා දෙන්න සූදානම් නම් මම හිතන්නේ වඩාත් හොඳයි කතානායකතුමා පක්ෂ නායක රැස්වීමක් කැඳවුවොත් අද දිනේම අපි අද දිනේම කැඳවන්න ඕ විපක්ෂ නායකතුමා පොකුරු ව්‍යාප්තියේ සිට සමාජ ව්‍යාප්තියක් දක්වා මේ කුලියාපිටිය බල ප්‍රදේශෙත් සහ අපට බල ප්‍රදේශවලත් දැන් ඊටාත්ම ශීඝ්‍ර ලෙස කොරෝනා ව්‍යාප්තිය ක්‍රියාත්මක වෙනවා බොහොම අවිනිශ්චිත භාවයක් තිබෙනවා PCR පරීක්ෂණ හරියට කරින්නේ නැහැලු. බොහොම අවිධිමත් ලෙස තමයි මේ කොරෝනා මර්ධන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ ප්‍රකාශයක් දෙන්න රටට. මෙය අවදුරටත් අපිට සමා
සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිරිලා කියන එක අපට වසංගත රෝග විද්‍යාඥයන් විසින් අපිට කිසිම වෙලාවක දැනුම් දීලා නැහැ. මේ හැම එකකටම අපිට සම්බන්ධතාවයක් තියෙනවා ඔබ කියන ඔය හැම කාරණයකම විශේෂයෙන්ම අපේ වසංගත රෝග විද්‍යා අංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කොතර දක්ෂද කියලා කිව්වොත් ගරු කතානායකතුමනි අයාලා හෝටලයකට ගිහිල්ලා දෙවෙනි පෙළ ආශ්‍රිතයෙක් විදිහට හඳුනාගත්තම හඳුනාගත්ත වහාම පැය කීපයක් ඇතුළත අපි එතුමාට උපදෙස් දුන්නා කොයි ආකාරයටද ඒවෙන් රැකිලා ඉන්න ඕනි කියන ආකාරය. අපි ගරු විපක්ෂ නායකතුමාට දැනුම් දුන්නා ඔබතුමා දෙවෙනි පෙළ ආශ්‍රිතයෙක් විදිහට අඳුරගෙන තියෙනවා කියලා. අපේ දක්ෂතාවයේ ඉඳ තමයි පැය කීපයක් ඇතුළත එතුමාට දැනුම් දුන්නේ. ඊට පස්සේ එතුමාට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නේ නිසා මං හිතන්නේ රටට මීටත් වඩා සහතිකයක් නැහැ කියලා. ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා තමයි අපිට දෙවෙනි පෙළ ආශ්‍රිතයෙක් විදිහට අඳුරගන්න ලැබුණේ. වෛද්‍යවරුන් අපි වෙත ලබා දුන්නු සියලුම උපදෙස් අකුරටම අපි ක්‍රියාත්මක කරා. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. මෙතන ප්‍රශ්නේ කුලියාපිටිය ප්‍රදේශයේ ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන මේ සමාජ ව්‍යාප්තිය. මේ අදත් එතුමිය කියනවා සමාජ ව්‍යාප්තියක් නැහැයි කියලා. මොන බොරුවක්ද? වෛද්‍යවරුන්ගේ සංගමයේ කියනවා සමාජ ව්‍යාප්තියක් තිබෙනවායි කියලා. ගරු සෞඛ්‍යමත්තුමිය ඔබතුමියගේ අවධානයට යොමු කරනවා ගරු විපක්ෂ නායකතුමා කියනවා සමාජ ව්‍යාප්තියක් වෙලා කියලා. එතුමා නිර්දේශ කරපු පැකණිල්ලක try කරලා බලන්නකෝ. මම අහපු ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක්. වෛද්‍යවරුන්ගේ සංගමයේ කියනවා සමාජ ව්‍යාප්තියක් තිබෙනවායි කියලා. මේ සමාජ ව්‍යාප්තියක් දැක දැක මේ රජය හැමදේම හංගනවා. දෙපැත්තටම බොහොම ස්තුතියි. ඕක අපි විවාදයකදී ගනිමු. ඔය කතා වෙනම කතා කරගන්න. කිසිම අදාළත්වයක් නැති කතාවක්. ඔබතුමගේ තනතුරට අගෞරවයක් ඕක. රටේ ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීමට අවශ්‍ය බලය වත්මන් ආණ්ඩුවේ ලබා දීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පත්‍ර සහය දක්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයෙන් ඉල්ලා සිටියා. අද 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පත්‍ර අදාළව දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පත්‍ර අදාළ දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා අනිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාව අද එම පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙතර 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පත්‍ර සම්බන්ධයෙන් වන දෙදින විවාදයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය අද විපක්ෂ නායක කාර්යාලයේ ඉදිරිපිට සිට රථ පෙළපාලියක් ආරම්භ කළා. 20ට එරෙහි වැකි සඳහන් මුක ආවරණ සහ අත්පල නිදා පැළඳ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය පළ කළේ මෙලෙසින්. විරෝධතාපූර්ව සහ දජ සවිකල රතපෙළපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණියා. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව පැහැදිලිවම කියලා තියෙනවා කරුණු හතරකට යටත්ව අනිකුත් සියලු දේවල් උනෙන් දෙක බහුතරයකින් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. අපට පුවත්පත් වලින් දැනගන්න ලැබී තිබෙනවා මුල් කැටුම්පතේ නොතිබුණු සමහර කරුණු සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට රජය යෝජනා කරනවායි කියලා. එහෙම මොකුත් නැද්ද? එහෙම කිසිවක් නැහැ. මම ඔබතුමාගේ අවධානය දෙන්න. අද ලබා දෙනවා ඔබතුමන්ලාට අපි යෝජනා කරන කමිටු අවස්ථාවේ තියෙන යෝජනා මොනවාද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවා මේ රටට කරන්න පුළුවන් හොඳම දේ තමයි 19 ඉවත් කරනකයි කියන එක. ඇයි ඔබතුමා මේ
ඉන්න අග්‍රාමාත්‍යතුමාගේ බලතල සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා. ඒක මම බලා ගන්නම්. මම කියලා. හරි, පාඩි වෙන්න. අපි ඒක බලා ගන්න. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ව්‍යවස්ථාවෙන් නෙවෙයි. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ජනතාවගෙන්. අපේ අගමැතිතුමා මේ ඉන්න කාන් එතුමාට කිසිම ප්‍රශ්නයක් නැත්නම් ඕගොල්ලෝ කිඹුල් කඳුළු හෙලන්නේ කියලා අපි අහන්න කැමති. අපි මේ 20 වෙනි සංශෝධනය ගැන සූදානම් වන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යන්න නොවේ. චිරාත් කාලයක් මුලින්ම මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු ජාතිය ගොඩනගන නව ව්‍යවස්ථාවක් ඉක්මනින් ගොඩනගන තෙක් මේ රටේ වැඩ කටයුතු අනු ඉදිරියට ගෙන යාම. පක්ෂීලා සිටිනවා මේවා සංශෝධනය කරන්නේ සහයෝගය ලබා දෙන්නේ කියලා. බොහොම ස්තුතියි. ඉතාමත් කපටි ආකාරයට සැලසුම් කරපු දේශපාලන මගඩියක් තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියලා කියන්නේ. අපි උත්සාහ කරන්නේ මෙන්න මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අපේ රටේ ගහපු ගැට ලියා ගන්නට. ඒක තිබුණ හුදු දේශපාලන අවශ්‍යතාව පමණයි. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මේ රට ජනතාවගේ ප්‍රබලම විරෝධය මතුවෙච්ච කාරණයක් උනේ ජනාධිපතිවරයාගේ ධූරය දැරිය හැකි අවස්ථා ගන්න දෙකකට වඩා වැඩිවීම. 20 වෙනි සංශෝධනය එක වළක්වලා තිබෙනවා. ජනාධිපතිවරයාට ධූර කාලය දරන්න පුළුවන් වෙන්නේ අවස්ථා දෙකකදී පමණයි. මේ රටේ කතිකාවතක් ඇති වුණා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනකොට ජනතාවට තොරතුරු දැන ගැනීම අයිති නැති වෙයි කියලා. ඒ තොරතුරු දැන ගැනීම පනතේ අපි ආරක්ෂා කරලා තිබෙනවා. ඒක සක්‍රියව තිබෙනවා. ඒ නිසා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බිල්ලෙක් මවන්ට උත්සාහ කරපු සමහර කණ්ඩායම් සමහර විරුද්ධ පක්ෂ දේශපාලන ඇතුළු මේ වෙනුවෙන් මතවාද ඉදිරිපත් කළ සෑම කෙනෙකුටම අපි සාධනීය අහුන් කන්දීමක් කරලා තිබෙනවා. ද්විත්ව පුරවැසි භාවයත් ඔය 19 වෙනි සංශෝධනයේ පටලවිලා තියෙන එක කාරණයක්. මේ ද්විත්ව පුරවැසි භාවයේ තියෙන උදවිය මේ රටේ පාලනයට ඇතුළු කරගන්න අපට උවමනාවක් තිබෙන්න ඕනේ නැහැ. 19 වෙනි සංශෝධනයේ යාලා එකගෙන වෙන උගුලක් අටවන්. අද ඒක අපි පාවිච්චි කරන්න ඕන මේ රටේ ස්වෛරී භාවය වෙනුවෙන්. ඔබ අප සියලු දෙනාටම බයිනෙත්තු මත හිට ගැනීමට සිදුවෙන කාලය යුගය එළඹෙන්නට නියමිතයි. ඒ පිළිබඳව කල්පනාවෙන් හද සාක්ෂිය ගැන විමසමින් මේ ව්‍යවස්ථාවට ඡන්දය දෙන්න කියලා පක්ෂපාත වේදෙන් තොරව ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය දෙන්න කියලා පක්ෂපාත වේදෙන් තොරව ඉල්ලා සිටින්න මම නියමිතයි. මම ඉතාමත් සන්තෝෂ වෙනවා ජාතික සමගි බලවේගයේ අනාගත නායකයා අනාගතයේ ජනාධිපති වෙන්න බලාගෙන ඉන්න අපේ චම්පිකරණවක මන්ත්‍රීතුමා මේ ව්‍යවස්ථාවට ඡන්දය දෙන්න කියලා කතාව අවසන් කරන්න අවස්ථාවක් ලැබීම ඒකෙන් පස්සේ මට කතා කරන්න අවස්ථාවක් ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. තමුන්නාසේ මතක තියාගන්න තමුන්නාසේ පෞගිය කාලේ නගුට පිටිපස්ස එකහගෙන හිටපු ඇමති කෙනෙක් තමුන්නාසේ කට වහගෙන කැබිනට් මණ්ඩලයේ හිටපු මන්ත්‍රීවරයෙක් මේ විදායක ජනාධිපතිත් එක්ක තමුන්නාසේ කටයුතු කරා. එහෙම කටයුතු කරලා අද විපක්ෂයට ගිහිල්ලා මේ අනාගත නායකකම් බලාගෙන තමුන්නාසේ කතා කරනවා. මේ අතර විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පත්‍රයට සහාය ලබා ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරුන් සමග කළ සාකච්ඡාවක් මුල් කරගනිමින් විමල වීරවංශ අමාත්‍යවරයා සහ ජයන්ත කඩගොඩ මන්ත්‍රීවරයා අතර ගැටුම්කාරී තත්ත්වයක් අද පාර්ලිමේන්තු පරිශ්‍රය තුල ඇති වී තිබෙනවා. අද පොඩි රණ්ඩෝකුත් ගිහිල්ලා තියෙනවා. දැන් අර ජයන්ත කඩගොඩ මන්ත්‍රීතුමා මම ඉන්නවා දැක්ක මෙතන. විමල් වීරවංශ මහත්තයාගේ මන්ත්‍රී කණ්ඩායම් අතර පොඩි කැන්වසින් එකක් කරලා තියෙනවා මේ ද්විත්ව පුරවැසි පනතට උඹලා විරුද්ධයාලා කියලා. කවුද කියන්නේ? ඒක සී නිවුස් වල දාලා තියෙන විමල් වීරවංශ මහත්තයාගේ. විමල් වීරවංශ මහත්තයා මේක ගිහිල්ලා කිව්වා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට මෙන්න මෙහෙම ජයන්ත කඩගොඩ මෙන්න මෙහෙම කැත වැඩක් කරනවා අපේ මන්ත්‍රීවරු අතර කියලා. ඊට පස්සේ ජයන්ත කඩගොඩ මන්ත්‍රීවරයා අද විමල් වීරවංශ මහත්තයාට තමුන්නා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුවට ගෙනීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු වේතරධාරීවරයා ඉල්ලීමක් කර තිබෙනවා. කතානායකවරයාගේ උපදෙස් මත බන්ධනාගාර කොමසාරිස් ජනරල්වරයාගෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයාගෙන් අදාළ ඉල්ලීම ලිඛිතව සිදු කර තිබවයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේදී පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබෙනවා. වෙඩි ප්‍රහාරයකින් ඊයේ අලුයම ජීවිතක්ෂයට පත් වූ මාකඳුරේ මදුෂ්ඨ අයත් තරු තුනේ හෝටලයක් අධි සුඛභෝගී රථවාහන සහ වාහන අංගණයක් ඩුබයි රාජ්‍යයේ ඇති බව පොලිසිය අද අනාවරණ කළා. මදුෂ්ඨගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ මහරකව ගොඩිගමුව පොදු සුසාන භූමියේදී. මෙරට මනුෂ්‍ය ඝාතන සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ බවර චෝදනා එල්ල වී තිබූ සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත හේවත් මාකඳුරේ මදුෂ් ඊයේ අලුයම මාලිගාවත්ත නිවාස සංකීර්ණයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වුණා.
අධිකරණ වෛද්‍ය සහ විෂ වියදායතනයේ සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ මාකදුරේ මදුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට ලබා දෙන ලෙසයි යනුව ඊයේ පස්වරුවේම ඔහුගේ දේහය මාර්ගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන එනු ලැබුවා සුළු වේලාවක් එහි තැන්පත් කර තිබුණු දේහය ඊයේ පස්වරුවේම මාර්ගම පමුණුව ප්‍රදේශයේ පිහිටි මදුෂ්ගේ අනියම් බිරිඳගේ නිවස වෙත රැගෙන ගියේ නීත්‍යානුකූල බිරිඳගේ එකඟතාවය මතයි අද පස්වරුව දක්වා එහි තැන්පත් කර තිබුණු දේහය මාර්ගම නගරය හරහා කිසියම් පිරිසක් රැගෙන ගියේ ඔහුට වෙඩි තැබීමේ සිද්ධියට විරෝධය පළ කරමින් එයන් ඔහුගේ අවසන් කටයුතු මාර්ගම ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා මදුෂ්ගේ මේම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකුඩි මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබා තිබුණා. ඒ දැක්වෙන්නේ බෞද්ධ දර්ශනයේ සඳහන් වන පරිදි දිට්ඨ ධම්ම වේදනීය කර්මය මදුෂ්ට පළ දී ඇති බවයි. මේ මාස කිහිපයේ ඇතුළත අපරාධ ලෝකයේ කිරුළු පැළඳි රජුන් ලෙස සිටි SF ලොක්කා සහ අංගුඩ ලොක්කා ඝාතනය වී තවමත් මාස දෙකක් ගත වී නොමැති පසුබිමක අවිගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන වඩාත් අර්ථ ගන්වමින් නීතියේ දෙවගණ ඉදිරියේ අපරාධ ලෝකයේ කිරුළු පළන් රජුන්ගේ සමුගෙන්ම අද හෙටත් මත්තටත් ඒ විදිහටම සිදු වේවි යයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය Facebook ගිණුමේ සටහන් කර තිබුණා. ඔහුට ඩුබායි තරු 3 කාමර 60ක හෝටලයක් තියෙන ඉන්දියානු ජාතිකයෝගේ නමට. මොකද ඔහුට දෙයක් ගන්න බෑ. ඔහු ව්‍යාජ પાස්පෝට් එකකින් ඉන්නේ. ඊළඟට ඔහුට තියෙනවා වාහන අංගණය සහ හමර් වර්ගයේ සුකෝබි වාහන දෙකක්. ඊට අමතරව මද්ද්‍රව්‍ය ජාවාරයෙන් ඔහු විශාල ලෙස මුදල් ලිපේවලා. එත් සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිබාවට පත්වනවා. මින් අනතුරුව ඔබට එක්විය හැකි අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමගින්. සුබ රාත්‍රියක්.